ஐபோன் அப்படி அது தேசிய விசிப்பாயின் வர்த்தமான பார்லிமெண்ட்டு நியோஜனைக்கிறது பார்லிமெண்ட்டு மந்திரி தூமியாக்கு சங்கத்தம் ஐசா பஷா கரண்டு பராப்பொறுத்து வண்ணி மாதிரி டிஸ்ட்ரிக்டேன் சமக ஜனபால வேகேன் மே பார்லிமெண்ட்டோட தேரி பத்துச்ச ரோஹிணி விஜயரத்ன மந்திரி தூமிய அந்த அப்பைய ஆராதனை பிரிகனும் பெருமிடுத்து ஐபோவன் ஐபோவன் அப்படி மந்திரி தூமி மேம மே சாக்காட்சாவை ஆரம்ப கொடுத்து தென் மே முகத்தே රටේ වැඩි අවධානයක් යොමු වෙ තිබෙන කාරණා දෙකයි තිබෙන්නේ. එකක් තමයි මේ COVID-19 වසංගතය පැතිරී යාමයේ පාලනය කිරීම සහ එයින් අපි කොහොමද අත්මිදෙන්නේ කියන කාරණේ. ඊළඟට මේ නොවැම්බරේ සාමාන්‍යයෙන් ඕනෑම ආණ්ඩුවක් ඉදිරිපත් කරන අයවැය ලේඛනයේ වර්තමාන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ වූ ඒ සඳහනය තුලින් මේ 2021 අවුරුද්දට අලුතින් අයවැයක් ඉදිරිපත් කළා. කොහොමද මේ අයවැය ප්‍රධාන විපක්ෂයේ විදියට සමගි ජන බලවේගෙත් තකෙන්නේ. ඔව් පළවෙනිම ස්තුතිවන්ත වෙනවා අවස්ථාවක් ලබා දීම ගැන. අපි දකින්නේ ඇත්තටම කිව්වොත් මේ 2021ට ඉදිරිපත් කරන මේ අයවැය මේ රටේ කොවිඩ් වසංගතයක් තියෙනවද කියලා අමතක කරපු අයවැය. ඒකෙදි මේ කොවිඩ් වසංගතය සමග මිනිස්සුෝ ජීවත් වෙන්නේ කොහොමද කියන එක මේ අයවැයේදී ඒගොල්ලන් එකට අවධානය යොමු කරලා නැහැ කියන එක අයවැයේ හැම අමාත්‍යංශයකම වැවශීර්ෂය දිහා බලනකොට අපිට දකිනවා. ඒ මුදල් වෙන් කිරීම ඒ සම්බන්ධයෙන් අරගත්තහම සාමාන්‍යයෙන් අපි දකින්නවානේ දැන් මේකෙදි මේ මේ කොවිඩ් වසංගතයත් එක ගත්තහම සෞඛ්‍ය අමාත්‍යංශය කියන එක ප්‍රමුඛතාවයක් දෙන්න ඕන අවස්ථාවක්. ඒ කියන්නේ මොන දේ කරන්න හරි මිනිස්සු ජීවත් වෙලා හිටියොත් තමයි ආරක්ෂා වුණොත් තමයි මිනිසුන්ට ඉතිරි කොයි දේ භුක්ති විඳින්න වෙන්නේ. නමුත් අමාත්‍යංශ ආරම් බැලුවත් වෙන් කරපු මුදල් ප්‍රමාණයන් දිහා බැලුවාම පේනවා ප්‍රමුඛතාවය දීලා තියෙන්නේ කොයි කොයි දේවල් වලටද කියන එක මේ අපිට පැහැදිලිව පේනවා. ඒ නිසා අපිට මට පෞද්ගලිකව මම දකිනවා මේ අයවැය තුල කොවිඩ් වසංගතය සමග ජීවත් වෙන්නේ කොහොමද? එහෙම නැත්නම් ඒකට ගන්න ප්‍රතිකර්ම වලට මොනවද වෙන් කරපු මුදල්? මේ කිසිම යෝජනාවක් කිසිම වචනයක්වත් මේ අයවැය තුල ඒ අයවැය කතාව තුලවත් ඒ මුදල් ඇස්තමේන්තු තුලවත් අපිට දකින්න නැහැ කියන එක මේ වෙලාවේ කියන්න ඕනේ. මන්ද මේ ආණ්ඩුව පාර්ශවයෙන් කියවෙන කාරණයක් තමයි මේ අයවැය හදලා තියෙන්නේ සරලව මතු පිටින් ගත්තොත් එහෙම වැටු වැඩි කිරීම ජනතාවට සහන ලබා දීම මෙවැනි කාරණා පිළිබඳව බොහෝ වෙලාවට දකින්නට නොලැබුණත් ඊට වඩා තිරසර සංවර්ධනයක් මූලික කරගෙන ඉදිරිපත් කරපු අයවැයක් බවට පත් වෙලා තිබෙනවා කියන කාරණේ. විශේෂයෙන්ම ආර්ථිකය ගත්තාම අපි යැපුම් මට්ටමකටපත් නොවී අපි ස්වයන්ව නැගී සිටින්නට පුළුවන් විදිහ ආර්ථිකයක් ගොඩනගා ගන්නට අවශ්‍ය කරන පසුබිම තමයි මේ අයවැයෙන් සෞභාග්‍ය දැක්ම තේමාවෙන් ඉදිරිපත් කර තිබෙන්නේ කියන කාරණේ. ඒක ජනතාවගේ පැත්තෙනුත් පිළිගන්න කාරණයක් බවට පත් වෙනවානේ. මං හිතන්නේ ඒක වචන ටිකක් විතරයි. අයවැය කතාව ඇතුලේ සහ ඇස්තමේන්තු ගත කිරීම දිහා බලපුවාම ඒක කතාවක් විතරයි. වචන ලස්සන වචන ටිකක් විතරයි. කවුරුත් ඇද බැඳ තබා ගන්නට අපි දන්නවා මේ ආණ්ඩුව බලයට ආවෙම බොරුව වපුරලා. එතකොට විපක්ෂයක් හැටියට අපි කතා කරන දේට වඩා මේ බොරුව වපුරපු ආණ්ඩුව කෙරෙහි තමයි ජනතාව විශ්වාසය තියලා අපි දැක්කා ඒක ඡන්ද ප්‍රතිඵලවලින්. අර අපේ ගම්වල කතාවක් තියෙනවා බොරුව වපුරපු තැනක බොරුව අස්වද්දපු තැනක වල්පැලෑටි බොරුකාරයෝ වෙනවා කියලා. අපි වල්පැලෑටි වෙනවා කියලා. පැහැදිලිද කියන එක? බොරුව වපුරපු තැනක ඇත්ත කියන මිනිස්සු වල්පැලෑටි වෙනවා කියලා. අන්න එහෙම තත්ත්වයක් තමයි අද මේ රටේ තියෙන්නේ. ඒ නිසා අපි කියනවා ඔය රටේ නිෂ්පාදනය ඇති කරන්න ඒ වෙන් කරපු මුදල් අරන් බලන්න කොතනද ඒ මුදල් තියෙන්නේ කියලා. ඒ කිව්වට ඒ ප්‍රාග්ධන මුදල් හැටියට කිසිම දෙයක් අපිට ඒ වගේ පේන්න නැහැ. විශේෂයෙන් අරගත්තොත් අපි දකිනවා අයවැයක් හදනකොට ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව සමානාත්මතාවයක් දකින්න ඕනේ. නමුත් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු අයවැය අපි දකින්නේ එහෙම දෙයක් කියලා. මේ රටේ ඔබතුමා දන්නවා 56%ක් ඉන්නේ 52%ක් ඉන්නේ කාන්තාවෝ.
නමුත් මේ කාන්තා ශ්‍රම බලකාය එකතු කරගන්නේ නැතුව ඔය කියන නිෂ්පාදන කාර්යය කොහොමද සාර්ථක කරගන්නේ කියන එකෙන් අපිට මට ඒකට එක උදාහරණයක් හැටියට මම කියන්නේ. ඒ නිසා මේ රටේ 152ක් විච කාන්තාව අමතක කරලා නිෂ්පාදන ආර්ථිකයකට යන්නේ කොහොමද කියලා. දැන් ඔයගලන් කියන්න පුළුවන් කෘෂි ආර්ථිකය නංවන්නට කියලා මම දැක්කා මේ එක එක ව්‍යාපෘති තියෙනවායි කියලා. නමුත් ඒකෙදි ඒ එක එක වෙන් කරපු මුදල් දිහා බලපුවාම ඒ වගේදී කාන්තාව දෙවන්ත විදිහට පැත්තකට විසි කරලා දාලා තියෙනවා. මෙන්න ඒ නිසා මම කියනවා ඔය කියන විදිහේ නිෂ්පාදන ආර්ථිකයක් රට ඇතුලේ නිෂ්පාදනය කරලා රට ඇතුලේ යැපෙන ආර්ථිකයක් ඔය කියන විදිහට මේ අයවැය තුල වචන වලින් ඉදිරිපත් කරාට ඒක ප්‍රායෝගිකව කරන්න පුළුවන් කමක් නැහැ කියන එක මේ වෙලේ කියනවා. මන්ත්‍රීතුමනි දැන් ඔබතුමිය මේ අයවැය තිබුණාව අඩුපාඩු දකිනවා. ඒ වගේම ආණ්ඩුවට චෝදනා කරනවා. මේවා නිකන් වචන විතරයි, මේවා සම්දර්ශන විතරයි, මේ වගේ ඔය කියන තරම් අභ්‍යන්තරයේ දෙයක් නැහැ කියන කාරණේ. එතකොට මේ ආණ්ඩුව බලයට එන්නේම බොරුව වපුරලා කියන කාරණේ ඔබතුමියගේ වචන වලින්ම කියනවා. හැබැයි මන්ත්‍රීතුමිය මේ ආණ්ඩුවට 69 ලක්ෂයක ජනතාවගේ ඡන්දය ලැබෙන්නේ 3/2 බහුතරයක් ලැබෙන්නේ පැවතිච්ච ආණ්ඩුවේ තිබුණ දුර්වලතාවය නිසා කියලා ඔබතුමියට හිතෙන්නේ නැද්ද? ඔබතුමියත් ඒ ආණ්ඩුවේ හිටිය. ඔව් දැන් අපි එහෙමයි කියමුකෝ. ඒඳ අලුත් ආණ්ඩුවක් ගෙනත් තියෙනවා. නමුත් මේ ආණ්ඩුවට වගකීමක් තියෙනවා. ජනතාව ලොකු විශ්වාසයක් තියලා තමයි යහපාලන රජය ප්‍රතික්ෂේප කරලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රමුඛ කොට ගත්ත මේ ආණ්ඩුවට බලය දෙන්නේ. එහෙමනම් ඒගොල්ලන් යහපාලන ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙච්ච සහ සිදු නොවිච්ච දෙයක් මේ නව ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙනවා. නමුත් අද ජනතාව පාරේ කතා කරන්නේ යහපාලන ආණ්ඩුව තිබ්බ ආණ්ඩුව මීට වඩා හොඳයි කියන එක අද ජනතාව කියන්න පටන් අරගෙන තියෙනවා. ඒ නිසා ඒකයි මම කිව්වේ බොරුවෙන්ම තමයි මේ ආණ්ඩුව ඉස්සරහට ආවේ කියලා. අර හොරු අල්ලනවා කිව්වා. දැන් අපිට හොරු අල්ලනවාද හොරු නිදහස් කරනවාද කියන ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙලා තියෙනවා. අපි දවසින් දවස දකිනවා එක එක දේවල්. ජනතාව බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒවා. ඒ නිසා දැන් මහ බැංකුව මං කොල්ලේ ගැන ලොකුවට කතා කරා. දැන් මේ ආණ්ඩුව මොකද්ද කියන්නේ? මේ නඩුව ඉදිරියට ගෙනියන්න විදිහක් නැහැ කියනවා. ඒතර ජනතාවගේ බලාපොරොත්තු වුණේ ඒ උත්තරේද? එතකොට අපි දකිනවා මේ ඊයේ පෙරේදා සමහර චෝදනා වලින් කට්ටිය නිදහස් වෙනවා. නමුත් ජනතාව ඒව බලාපොරොත්තු වුණේ නැහැ. ඒ නිසා ජනතාවගේ බලාපොරොත්තු බිඳ වැටෙන බිඳ වට්ටවපු රජයක් විදිහට අපි දකිනවා. විශේෂයෙන් මම දකිනවා සෞභාග්‍ය දැක්ම තුල තිබුණා විශ්‍රාමිකයාට. විශ්‍රාමිකයාගේ තියෙන වැටුප් විෂමතාවය අයින් කරනවා කියලා. මේ රටේ 105කට අධික ප්‍රමාණයක් ඉන්න විශ්‍රාමිකයෝ. ඒ විශ්‍රාමිකයන්ගේ බලාපොරොත්තු එහෙම් පිටින්ම කඩා වැටලා තියෙනවා. අද ඒ අය කියනවා මේ ආණ්ඩුව බොරු කරා කියලා. ඊළඟට ගුරුවරු අරගත්තොත් ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවයක් තියෙනවා. ඒක ගැන සෞභාග්‍ය දැක්මෙම කියලා තියෙනවා ඒ වැටුප් විෂමතාවය අයින් කරනවා කියලා. නමුත් අපිට ගුරුවරු කතා කරලා කියනවා අපිව රැවැට්ටුවා කියලා. ඒ විදිහේ ගත්තාම එක එක ශේෂ්ත්‍රයට ගියාම දැන් අද කොවිඩ් වසංගතය ගැන කතා කරත් ඇත්ත එළි දක්වන්න ඕනි කියලා මම කියනවා. මේක හංගලා තියාගෙන මොකද ආයුධයක් අරන් එන කෙනෙක්ගෙන් නම් දුවලා පැනලා හරි බේරෙන්න පුළුවන්. මේක වෛරස් එක්කින් එන්නේ. නමුත් ඔය කියන දත්ත සහ ඒ දේවල් සම්බන්ධයෙන් ජනතාව තුළ සැකයක් තියෙනවා. අනවශ්‍ය භීතියක් ඇති කරලා තියෙනවා. ඒ නිසා ජනතාවගේ ජන ජීවිතයට තර්ජනයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා මාධ්‍ය තුල හෝ වේවා පාර්ලිමේන්තුව ඇතුළත වේවා නොයේකු දේවල් කතා කරලා අර බොරුව සාධාරණීකරණය කරන්න උත්සාහ කරාට අද ජනතාව එලි පිට ඇවිල්ලා කතා නොකරත් ජනතාව අතරේ කතා බහක් තියෙනවා මේ ආණ්ඩුව ෆේල් කියලා. නමුත් ආණ්ඩුව පැත්තෙන් කියවෙන්නේ ආණ්ඩුවක් විදිහට මේ ආණ්ඩුවට පත් වෙන්නට හැකියාව ලැබුණේ විශේෂයෙන්ම ජනතාව බලාපොරොත්තු වුණේ බොහොම නිකම් පටු දේවල් නෙමෙයි. අපිට කන්නට බොන්නට ඒක දෙවෙනි තැනටපත් කරලා නිදහසේ ජීවත් වෙන්නට අවශ්‍ය කරන රටක් සමාජයක් බිහි කරන්නට අවශ්‍ය කරන දේ මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වුණේ කියන කාරණේ. ඒකට හේතුවක් තිබුණා පහුගිය ආණ්ඩුවේ අවසාන භාගයේ වෙනකොට මාස්ක් ප්‍රහාරය වැනි දේවල් වලින් රටේ ජනතාවට යලිත් බියක් ඇති වී තිබුණා මේ රටේ ජීවත් වීම සම්බන්ධයෙන්. දැන් ආණ්ඩුව කියන කාරණේ තමයි ඒක හරියට ඒ ආණ්ඩුවට කරගන්නට බැරි වෙච්ච නිසා තමයි
මුලින්ම ජීවත් වෙන රටක් ජීවත් වෙන නිදහස් පරිසරයක් නිර්මාණය කරගන්නට අවශ්‍ය නිසා තමයි ජනතාව 69 ලක්ෂයක් ජනාධිපතිවරයාට ඡන්දය පාවිච්චි කරෙත් තුනින් දෙකක බලයක් දෙන්නට තීරණය කළේ කියන කාරණේ. ඔව් දැන් එහෙම කිව්වොත් ඉතින් දැන් පාස්කු ප්‍රහාරයට වගකීම යුතුය අය කොහෙද ඉන්නේ දැන්? පාස්කු ප්‍රහාරයට වගකීම යුතුය අයත් අද ආණ්ඩුවේ ඉන්නේ. එතකොට ජනතාවගේ තර්කය ගෙනාවේ පාස්කු ප්‍රහාරය වැනි දේවල් නිසා මේ රට අනාරක්ෂිත වුණයි කියලා නම් අද එදා ආරක්ෂක ඇමතිවරයා හිටිය සේනාධිනායකයා විදිහට හිටපු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ වගකීම දරපු අමාත්‍යවරයාව සිටපු පුද්ගලයාත් අද ඉන්නේ මේ ආණ්ඩුවේ මේ පැත්තේ මන්ත්‍රීවරයෙක් විදිහට. එතකොට ජනතාව බලාපොරොත්තු වෙච්ච දේ එතනින්ම බිඳිලා ගිහින් තියෙනව නේද? එහෙමනම් ජනතාවට නැවත වතාවක් හිතන්න වෙනවා අර ඡන්දෙට ලස්සන වචන ටිකක් දුන්නා වගේම ඒක තුලත් මේ අයව රවට්ටලා තියෙන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ වගේ කිව යුත්තොත් අද ඒගොල්ලන්ගේ පැත්තෙම තියාගෙන තමයි නඩුව අහන්නේ. හොඳයි දැන් අපි ගත්තොත් මන්ත්‍රීතුමියනි දැන් විපක්ෂයක් විදියට ඔබතුමියලා පාර්ලිමේන්තුවේ කටයුතු කරනකොට ආණ්ඩු පක්ෂයක කටයුතු කරනවට වඩා ඔබතුමියලාට සෑහෙන වගකීමක් තිබෙනවා රටේ ජනතාව වෙනුවෙන්. ආණ්ඩුවක් විදියට කටයුතු කරනකොට ඔබතුමියලාට නිල බලයක්ම ලැබෙනවා ජනතාවට කටයුතු කරන්න. හැබැයි ජනතාව බොහෝ වෙලාවලට ආණ්ඩුවත් එක්ක ගනුදෙනු කිරීමේදී ඊට වඩා වැඩි බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න විපක්ෂයක් විදියට තමන්ට ආණ්ඩුවෙන් ලැබෙන්නට තියෙන දේවල් ටික ලබා ගන්නට කටයුතු කරයි. ඒ පිළිබඳව ආණ්ඩුවේ අවධානය යොමු කරයි. ආණ්ඩුවට විරුද්ධව සටන් කරයි කියන කාරණේ සම්බන්ධයෙන්. හැබැයි පහුගිය දවස්වල ජනතාවගේ තිබුණ මතයක් මේ සමගි ජන බලවේගයේ ප්‍රමුඛ වූ විපක්ෂයේ කාර්යභාරය උඩින් අත ගන්නවා මිසක් හරියට ඒක තේරුම් අරගෙන කරනවා වගේ කාරණා පේන්නේ නැහැ කියලා. උදාහරණයක් විදියට පහුගිය කාලේ පාර්ලිමේන්තුව විසිරුවලා තියෙද්දි COVID-19 වසංගතය නිසා රට යම් අඩපණකට ලක් කරලා තියෙනකොට පාර්ලිමේන්තුව කැඳවන්න කිව්වා. පාර්ලිමේන්තුවක් අලුතෙන් පත්වලා දැන් මේ ව්‍යවස්ථා සංශෝධනයේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ එනකොට මේ අයවැය එනකොට පාර්ලිමේන්තුව වහන්න කියනවා. මේ වගේ එකිනෙකට එක වෙනස් සටන් පාට අරගෙන එනවා තේරුමක් නැති සටන් පාට අරගෙන එනවා මිසක් හරියට මේ කාරණේට පොන් ප්‍රවේශ වෙන්නේ නැහැ කියන කාරණේ. නෑ දැන් මෙහිමයි. එදා පළවෙනි වැල්ලේ තිබ්බ තත්ත්වයයි අද දෙවෙනි වැල්ලේ තියෙන තත්ත්වයයි අවස්ථා දෙකක් ලෝකේ පිළිගෙන තියෙනවා. පළවෙනි වැල්ලට වඩා දෙවෙනි වැල්ල බිහිසුණුයි කියලා. ඒ නිසා පළවෙනි රැල්ල අවස්ථාවේදී ඔබතුමා දන්නවා අයවැයක් තිබුණේ නැහැ. ඒකට සල්ලි වියදම් කිරීම පිළිබඳ ගැටලු තිබුණා. මේ දේවල් ජනතාවගේ පැත්තෙන් ජනතාවට සහන දෙන්න නම් ඒවට අතුරු සම්මත ගිණුම් හෝ යම්කිසි පාර්ලිමේන්තු ක්‍රමවේදයක් ඇතුව මුදල් වෙන්කර ගැනීමේ අවශ්‍යතාවයක් තිබුණා. ඒකට එහෙම නැතුව ජනතාව ගැන තීන්දුව තීරණ ගන්න ඒ වෙලාවේ වෙන ක්‍රමවේදයක් තිබුණේ නැහැ. නමුත් පාර්ලිමේන්තුව කැඳවන්නේ නැතුව ඒකාධිපති ස්වරූපයක් අරගෙන තමයි එදා තීන්දුව තීරණ ගත්තේ. 20 වෙනි සංශෝධනය කියන එක අත්‍යවශ්‍යම දෙයක් නෙවෙයි. නමුත් දෙවෙනි 20 වෙනි සංශෝධනයක් කියන්නේ 19 වෙනි සංශෝධනයේ ගැටලු තියෙනවා නම් ඒවා සංශෝධනය කර ගැනීමට 20 වෙනි සංශෝධනයක් ගේන්න අවශ්‍යයි. නමුත් ඒක මේ තරම් කඩිනමින් සිද්ධ වුණේ ජනතාවගේ අවශ්‍යතාවයටද කියන එක ජනතාව දැන් තේරුම් අරන් ඉන්නවා. අන්න ඒ නිසායි ඒ වෙලේ කිව්වේ ඔබතුමා දන්නවා පාර්ලිමේන්තුවේ ඇතුළෙත් කොවිඩ් ආසාදිතයන් කීප දෙනෙක් හම්බුණා. එතකොට 225 එන්නේ ලංකාව පුරායින්ම. එතකොට අපිත් එක්ක ආශ්‍රය කරන බොහෝ පිරිසක් ඉන්නවා. එතකොට මේක පාර්ලිමේන්තුවට ආවනම් ඒ මන්ත්‍රීවරු හරහත් ගම්බිම් වලට යෑමේ දැඩි අවධානමක් එදත් තිබුණා අදත් තියෙනවා. ඒ නිසා මං හිතන්නේ නැහැ ඒක වගකීම් විරහිතව පළවෙනි රැල්ලේදී එක විදිහක් දෙවෙනි රැල්ලේදී 20 වෙනි සංශෝධනයේදී එක විදිහක් කතා කරයි කියන එක ඒ පටු ආකල්පයකින් කවුරු හරි බලනවා නම් මං ඒ ගැන කනගාටු වෙනවා. නමුත් ජනතාව තේරුම් අරගෙන තියෙනවා 20 වෙනි සංශෝධනයට වඩා මේ රටේ කොවිඩ් වසංගතය වළක්වා ගැනීම තමයි අත්‍යවශ්‍යම කාරණාව විදිහට තියෙන්නේ කියලා. ඔබලත් එක්ක එකට එක කණ්ඩායමේ හිටපු අය ආණ්ඩුවත් එක්ක එකතු වෙලා ඉන්නවා. තවත් පිරිසක් යන්නේ ඉන්නවා කියලා ආණ්ඩුව පැත්තෙන් කියවෙනවා. ඒ ලැස්ති ඔබතුමියත් ඉන්නවද? අපේ ඉන්නේ. හොඳයි. අද අපි 225 වෙනි එක්කයිකු සමග සාකච්ඡාවට එකතු කරගත්තේ මාතලේ දිස්ත්‍රික්කයෙන් සමගින් බලවේගයෙන් වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන රෝහිණී විජේරත්න මන්ත්‍රීතුමිය. බෙහෙවින්ම ස්තුතියි අපි ආරාධනය පිළිගෙන පැමිණියාට. අපි යලිත් ලබන සතියේ මේ වර්තමාන ආණ්ඩුව නියෝජනය කරන වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන වර්තමාන විපක්ෂ නියෝජනය කරන මේ පාර්ලිමේන්තු සිරිනාව මහජන නියෝජිතයින් සමග එක් අයෙකු සමගින් සාකච්ඡා කිරීමේ බලාපොරොත්තුවෙන් අදට සමගින යනවා.
දින පතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.